ඕ බන්දුලත් නෑ, විවාදෙත් නෑ, බන්දුල හොයා ගන්නත් නෑ. මාධ්‍යයටත් කිව්වා, ෆේස්බුක් එකෙත් දැම්ම. චන්ඩිය නෑ, චන්ඩිය මං හොයනවා. මේ නෑ නෑ, ඒක ඉස්සලම කියන්න. අපේ අතර බන්දුල ගුණවර්ධන මගේ හොඳ මිත්‍රයා, අපි ගරු කරන උගතා. ඔහුත් එක්ක මඩින් තොර තාක්ෂණික විවාදයකට මම ඕනෑම වෙලාවක සූදානම්. මොකද මං හිතන්නේ එවැනි විවාද අවශ්‍යයි අපේ රටට. අපේ රටේ ඉන්නේ හොඳට හිතන්න පුළුවන් ජනතාව. දැන් ඉස්සර වාගේ නෙමෙයි, තොරතුරු ක්ෂණිකව ලබා ගන්න හැකියාවක් තියෙනවා. මම හිතන්නේ ඡන්දදායකයෝ නිකන් තමන්ගේ දෙමව්පිය ඡන්ද දීපු පලියට ඡන්ද දෙන කතාවක් දැන් නැහැ. ඡන්දදායකයෝ හිතලා වර්තලා කියවලා බලලා හරි දෙයට ඡන්ද දෙන්න දැන් ලෑස්ති වෙලා තියෙන මේ ඡන්දදායකයෝ කට්නායමත් දැන් ඉන්නේ. එහෙම නේද? කල්පනා කරන යුගයක්. ඒතර කල්පනා කරන යුගයක් වුණහම මෙවැනි විවාද මං හිතන්නේ ඕවා මේ අභියෝග හැටියට නෙමෙයි, සිද්ධ විය යුතු දේවල්. කෑකෝ ගහන්නේ නැතුව, කැත වචන කියන්නේ නැතුව, ගහගන්නේ නැතුව, මඩ ගහන්නේ නැතුව ආර්ථිකයේ යථාර්ථය විවාද කරන මම ලෑස්ති. හරි, ඉතින් ඒකට අපි බන්දුල ඇමතුමාගෙන් දිනයක් බලාපොරොත්තු වෙනවා. එතුමන්ට විවේක තියෙන වෙලාවක, මටත් විවේක තියෙන වෙලාවක, ඔය දෙන්නටම ගොඩ වැඩ තියෙනවා. වෙලාවක් හොයාගෙන කරමු. මොකද ජනතාවත් බලන් ඉන්නවා ආර්ථිකයේ ඇත්ත තත්ත්වය දැනගන්න. කඩා වැටිලාද නැද්ද, ආශ්චර්යයට ගිහිල්ලාද කියලා. හරි.